ඔන්න අදත් මම ඔයගොල්ලෝ සෙල දෙනාම කොට ආකාතරේ මදු රාජපක්ෂ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් අදත් මම ඔයගොල්ලෝ ගොඩාක් කැමති වීඩියෝ එකක් අරගෙන ආවා. ඔන්න අද මම අරගෙන ආවේ කාර්යබාල ඔයා වෙනුවෙන් සහ ඔයන ටිකක් කම්මැලි අය වෙනුවෙන් ගොඩක් වැදගත් වීඩියෝ එකක්. ඉතින් මේ ක්‍රමේදී වට එක දවසයි මහන්සි වෙන්න තියෙන්නේ. ඊතුරු දවස් ටිකේම හරිම ලේසියෙන් කැම ටික පිළියෙල කරගන්න පුළුවන්. ඉතින් හරිම පහසුයි. මම අනුගමනය කරන ක්‍රම කීපයක් තමයි අද මම ඔයගලන්ට අරගෙන ආවේ. ඉතින් මේ ක්‍රමේදී හරිම ලේසියෙන් ඉක්මනින් ඔයා ගන්න පුළුවන්. හරිම වැදගත් ඒ ඔයගලන්ට මේ වීඩියෝ එක. ඉතින් ඒ නිසා වීඩියෝ එක ඉවර වෙනකන් වීඩියෝ එකත් එක්කම ඉන්න. ඉතින් මම මුලින්ම කරන්නේ ඉදිරි සතියට අවශ්‍ය කරන මෙනු එක ප්ලෑන් කරගන්නවා. ඉතින් මෙනු එක ප්ලෑන් කරාම අපිට හරිම ලේසි. උයන්නේ මොනාද කිය කිය හිත හිතින් ඕන කරන්නේ නැහැ. ඒ වගේම තමයි සුපර් මාකට් එකට ගියාමත් අවශ්‍ය දේවල් විතරයි අපි ගන්නෙ. ඒ කියන්නේ ලිස්ට් එකේ තියෙන දේවල් ටික විතරක් අපිට ගන්න පුළුවන්. ඒකෙන් අපේ කාලය ශ්‍රමය මුදල් මේ ඔක්කොම ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් හරිම ලේසි ක්‍රමයක් මේක. ඕගොල්ලන්ගේ ගිය සතියේ මෙනු එකට අදාළ නොවිච්ච දේවල් මේ සතියේ මෙනු ප්ලෑන් එකට ඇතුළත් කරගන්න. ඉතින් ඔය විදිහට මම ඔන්න දවස් 6ට මෙනු ප්ලෑන් එකක් ලෑස්ති කරගත්තා. මේ ක්‍රමේදී ඔයගලන්ට එක දවසයි මහන්සි වෙන්න තියෙන්නේ. ඊතුළු දවස් ටිකම හරිම ලේසියෙන් කැම ටික පිළියෙල කරගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි බලමු මගේ මෙනු ප්ලෑන් එක කොයි විදිහට මම හදලා තියෙන්නේ කියලා. ඉතින් මුලින්ම සවුදට අවශ්‍ය කරන දේවල් ටික ලෑස්ති කරගන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. සඳ දවසේ මෙනු ප්ලෑන් එකේ තියෙන්නේ කල්ල පරිප්පු උයලා මීට් බෝල්ස් මිරිසට හදලා මැල්ලුම් මලවලා පපඩම් බෙදලා. ඉතින් දැන් කරන්න හදන්නේ සඳට අවශ්‍ය කරන ටික ලෑස්ති කරගන්න. මුලින්ම මම මීට් බෝල්ස් ටික මිරිසට හදන නිසා ඒ ටික සීසන් කරගන්න හදන්නේ. මේ විදිහට කළාම මීට් බෝල්ස් එකත් හරිම රසවත්, හොඳට දනපා ටික උරා ගන්න නිසා ගොඩක් රසට කරි එක හදාගන්න පුළුවන්. ඉතින් ඔයා දැන් මේ විදිහට හදාගත්තට පස්සේ මේක මේ විදිහට බොක්ස් එකකට දාලා ශීතකරණයේ තියාගන්න. ඉතින් ඔයා හෙට උයන්න ගන්නවා නම් මේක ශීතකරණයේ සාමාන්‍ය කොටස තිබ්බට ප්‍රශ්නයක් නැහැ. ඔයා මේක දවස් දෙකක් තුනක් වගේ කාලෙකින් උයනවා නම් මේක අධිශීතකරණයේ තියාගන්න. අධිශීතකරණයේ තියලා ඔයා උයන්න පැය දෙකකට තුනකට කලින් මේක ශීතකරණයේ සාමාන්‍ය කොටස දාලා උයන්න පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මම කොළ ටික ලෑස්ති කරගන්න හදන්නේ. මෙතන මම අරගෙන තියෙන්නේ මුකුණ වෙන කොළ. ඉතින් මම මෙතන දවස් දෙකකට හරියන විදිහට තමයි අරගෙන තියෙන්නේ. මේ මුකුණ වෙන ටික හොඳට සෝදලා පිස්සු කරලා තමයි අරගෙන තියෙන්නේ. විශේෂම දේ තමයි මේකේ වතුර තියෙන්න බෑ. වතුර ටික හොඳට බේරලා අරගන්න. ඊළඟට අපිට පුළුවන් මේ වගේ ටිෂු එකක් දාලා බොක්ස් එකකට දාගන්න. මේක අපිට සතියක් දෙකක් වුණත් කල් තියාගන්න පුළුවන්. ඔයා සතියක් දෙකක් වුණත් කොළ වර්ග කල් තියාගන්නවා නම් දවස් දෙකෙන් දෙකට මේ දාන ටිෂු එක අයින් කරගන්න. ඔන්න මම සවුදට අවශ්‍ය කරන ටික ඔක්කොම ලෑස්ති කරගත්තා. අඟහරු ආද කියන්නේ නම් ඔන්න මට ටිකක් කාඩි බවුල දවසක්. ඉතින් මම ඒ නිසා ලේසි තයක් තමයි මෙනු එකට දාලා තියෙන්නේ. අඟහරුවත් දවසේ මම හදාගන්නේ කජු සහ මිදි දාලා රසවත් දොන්තෙල් පත්තක්. ඊළඟට චිකන් ටිකක් මිරිසට හදාගන්නවා. ඉතින් අඟහරු අතර මට ලෑස්ති කරගන්න තියෙන චිකන් ටික. චිකන් ටික හොඳට සෝදලා පිසිඳු කරලා කලින් විදියට මම මේක සීසන් කරගන්නවා. ඉතින් ඔයාලට කියන්න ඕනේ කලින් වීඩියෝ එකේ මම ඔයගලන්ට පෙන්නුවා තක්කලි, අමු මිරිස්, කරපිංචා වගේ දේවල් කල් තියාගන්නේ කොහොමද කියලා. ඉතින් මම මෙතනදී අමමිරිස් තක්කලි වගේ දේවල් කල් තියාගන්න ඉදී ඔයගලන්ට පෙන්වන්නේ නැහැ. මොකද වීඩියෝ එක ටිකක් දික් වෙන නිසා. ඔන්න ඒ දේවලුත් ඔයගොල්ලෝ ඉරිදටම ලෑස්ති කරගන්න. දැන් මං හදන්නේ ඔන්න බදාදට උණකන දේවල් ටික ලෑස්ති කරගන්න. බදාද මගේ මෙනු ප්ලෑන් එකේ තියෙන්නේ ගෝවා මල් මස් වගේ උයලා පරිප්පු හදලා වේලේ හාල් මැස තෙල් දාලා පපඩම් බෙදලා. ඉතින් මුලින්ම කරන්න හදන්නේ ගෝවා මල් ටික ලෑස්ති කරගන්න. ගෝවා මල් ගැන කියද්දී ඔයගලන්ට කියන්න ඕනේ මේ ගෝවා මල් ඇතුලේ චූටි චූටි පණුව ඉන්නවා. ඒ නිසා ඔයගොල්ලෝ හොඳට ලුණු වතුරෙන් හෝදලා වතුර ටික බේරලා අරගන්න. ඉතින් කලින් විදිහටම අපිට මේ වගේ බොක්ස් එකකට දාගන්න පුළුවන්. ඉතින් උඩටත් මතක් කරලා මේ වගේ ටිෂු එකක් දාගන්න. ඊළඟට කරන්න හදන්නේ වියලි හල් මැස ටික හොඳට සෝදලා පිස්සු කරගන්න. ඉතින් ඕගොල්ලන්ට කියන්න ඕනේ ඕගොල්ලෝ කරවල හාල්මස් වගේ දේවල් ගෙනාම එකපාරටම ශීතකරණයට දාන්න එපා. හොඳට සෝදලා පිසිඳු කරලා වතුර ටික වේලුණාට පස්සේ තමයි බොක්ස් එකකට දාලා ශීතකරණයට දාන්න ඕනේ. ඉතින් මේ විදිහට හාල්මස් ටික හොඳට සෝදගත්තට පස්සේ ඒකේ තියෙන වතුර ටික හොඳින් බේරනකම් මේ වගේ තියාගන්න.
වතුර ටික හොඳට බේරුණාට පස්සේ අපිට අර කලින් විදිහටම බොක්ස් එකකට දාගන්න පුළුවන්. ඔන්න ඉතින් මම පදතත් ඕනකන ඔක්කොම ටික ලෑස්ති කරගත්තා. ඊළඟට හදන්නේ බ්‍රාස්පෙන්දට ඕනකන දේවල් ටික ලෑස්ති කරගන්න. බ්‍රාස්පෙන්දට මම ලෑස්ති කරගන්න හිතාගෙන ඉන්නේ යහමින් එළවලු ටිකක් දාලා රසට එළවලු බතක් සහ ස්ටීම් කරගත්ත බිත්තර කරි එකක්. ඉතින් මුලින්ම කරන්න හදන්නේ එළවලු ටික කපා ගන්න. මම මේ එළවලු හැම දෙයක්ම මුලින්ම හොඳට සෝදලා වතුර ටික බේරලා තමයි අරගෙන තියෙන්නේ. ඉතින් ඒ දේ තමයි වැදගත්ම දේ කල් තියාගනිද්දී. කොහොමත් මම කැරට්, ලීක්ස්, ගෝවා වගේ දේවල් ටිකක් වැඩිපුර කපලා තියාගන්නවා. මොකද බබාට ඕනකන බත් ලෑස්ති කරගන්නත් ඕන නිසා. ඉතින් යහමින් කැරට් ටිකක්, ලීක්ස් ටිකක් කපලා තියාගත්තම රැට උනත් අපිට අවශ්‍ය කරන දේක් හදාගන්න පුළුවන්. සිකුරාද උදේට මම ලෑස්ති කරන්න හිතාන් ඉන්නේ කඩල කොත්තුවක්. ඉතින් කඩල කොත්තුවට තෙලොණු වර්ග ඕන නිසා ටිකක් වැඩිපුර මේ වගේ කපා ගන්නවා. ඉතින් ඔන්න මම බ්‍රාස්පෙන්දා දවස් ඔක්කොම ටික ලෑස්ති කරගත්තා. ඉතින් සිකුරාදට මම කිව්වා විදිහටම මම කඩල තමයි උදේ ආහාරයට ගන්නෙ. කඩල මම ටිකක් වැඩිපුර තියාගන්නවා දවල්ට කරි එකක් හදාගන්නත් එක්ක. සිකුරාද මගේ මෙනු ප්ලෑන් එකේ තියෙන්නේ රසම රස කඩල කරි එකක් හදලා ඊළඟට සාලියෝ ටිකක් බදලා ඒකට ලුණු අමිරිස් දාලා තෙම්පරාදුවක් හදාගන්නවා. තව මැල්ලුමකුත් හදනවා. ඉතින් මම මැල්ලුම් ටික නම් කලින් ලෑස්ති කරගත්තා. දැන් මට ලෑස්ති කරගන්න තියෙන්නේ සාලියෝ ටික සෝදලා පිරිසිදු කරගන්න. ඉතින් අර කලින් විදියටම හොඳට සෝදලා පිරිසිදු කරගත්තට පස්සේ සාලියෝ පදි නිසා මේකට මම මිරිස් ගුළු ටිකක් විතරයි එකතු කරගන්නේ. දැන් මම ලුණු එකතු කරන්නේ නැහැ මේකට. මේක මම බදින වෙලාවට තමයි ලුණු එකතු කරගන්නේ. ඉතින් දැන් ඔයාලට අර කලින් විදිහටම බොක්ස් එකකට දාලා මේක ෆ්‍රීස් එකේ දාගන්න පුළුවන්. ඔන්න දැන් මම සිකුරාදට තෝණකන ඔක්කොම ටික ලෑස්ති කරගත්තා. දැන් තියෙන සෙනසුරාදා දවසේ දේවල් ටික ලෑස්ති කරගන්න. සෙනසුරාදා දවසේ මගේ මෙනු ප්ලෑන් එකේ තියෙන්නේ වට්ටක්ක උයලා, කරවල දාලා රසට ගොවා තෙල් දාලා, පොල් සම්බෝල හදලා පිටර තම්බලා. ඉතින් මුලින්ම වට්ටක්ක ටික හොඳට සෝදලා පිසිඳු කරලා කපා ගන්න හදන්නේ. ඉතින් ඊළඟට මේ තියෙන හොඳට සෝදලා පිසිඳු කරගත්ත කරවල ටික ඒ ටිකත් මේ වගේ බොක්ස් එකකට දාලා ලෑස්ති කරගන්නවා. ඉතින් ඔන්න මම සෙනසුරාදට ඕනකන ඔක්කොම ටිකත් ලෑස්ති කරගත්තා. ඉතින් මම ඉරිදට නම් කිසිම දෙයක් විශේෂයෙන් ලෑස්ති කරගන්නේ නැහැ. මගේ ශීතකරණේ මොනවද තුල්ලා තියෙන්නේ ඒ දේවල් බලලා තමයි මම ඉරිදට හදාගන්නේ. ඉතින් මෙහෙම කරාම කිසිම ලොළු වර්ගයක් අපත යන්නේ නැහැ. දැන් මම ඔයගලන්ට පෙන්නන්නම් සවන් දවසේ මම කොහොමද හරිම ලේසියෙන් ඉක්මනින් කැම ටික හදාගන්නේ කියලා. ඉතින් මුලින්ම සවන් මෙනු එකට අදාළ කරන වැඩ ඔක්කොම ටික එක තැනකට ගන්නවා. ඉතින් මම කලින් දවසේ ගෑනේ කලපරපු ටිකත් වෙන්ගෙන දාගත්තා. දැන් මුලින්ම කරන්න හදන්නේ අවශ්‍ය කරන දේවල් ටික ලෑස්ති කරගන්න. ඉතින් මම මුලින්ම තක්කාලි, ලූණු, අමමිරිස්, කරපිංචා වගේ දේවල් මේ විදිහට ලෑස්ති කරගන්නවා. ඉතින් මම උගලට කලින් ඔක් කිව්වා මේ දේවලුත් හොඳට සෝදලා බිස්මු කරලා තියාගන්න. එතකොට අපිට හරිම ලේසි. දැන් මම මුලින්ම කරපිංචා, අමමිරිස්, තක්කාලි වගේ දේවල් ලෑස්ති කරගන්නවා. ඉතින් මේ දේවලුත් මම හොඳට සෝදලා පිසිඳු කරලා තමයි තියාගෙන ඉන්නේ. ඒ වගේම තමයි මම මෙතන ඉඟුරු සුදුරුණු පේස්ට් එකත් හදාගත්තා. ඉතින් මම ඔයගලන්ට මේ දේවල් පෙන්නුවේ නැහැ මොකද කලින් වීඩියෝ එකේ පෙන්නපු නිසා. ඉතින් මේ විදිහට ලෑස්ති කරගත්තම හරිම ලේසි. අවශ්‍ය කරන ටික කපලා අපිට ලෑස්ති කරගන්න විතරයි තියෙන්නේ. අනිත් ඒ තමයි ලුණු වගේ දේවල් නම් මම සුද්ධ කළ ශීතකනේ දාන්නේ නැහැ. අවශ්‍ය වෙලාවට තමයි සුද්ධ කළ අරගන්නේ. අවශ්‍ය දේවල් ටික ඔක්කොම කපා ගත්තට පස්සේ දැන් මම කරන්න හදන්නේ කඩල පරිප්පක ලිපේ තියාගන්න. කඩල පරිප්පක මේ වගේ තියාගත්තට පස්සේ ඊළඟට මම මීට් බෝල්ස් එක හදාගන්නවා. ඉතින් කඩල පරිප්පක තැම්බෙන අතර ඉක්මනින් මීට් බෝල් එක හදාගන්න පුළුවන්.
meat ball එක සහ කලපරිපක තැම්බෙන අතරේ ඊළඟට මම කරන්න හදන්නේ පොල් ටික ගා ගන්න. ඉතින් මම නම් පොල් ගාලා තියාගන්නේ නැහැ. මොකද මට පොල් වලට කරන්නේ හරිම පොඩි ප්‍රමාණයක්. ඉතින් ඒ නිසා මම එවලට පොල් ගා ගන්නවා. මගේ ඉතින් උයද්දි පොල් ටික ගාන එක තමයි කරන්න තියෙන්නේ. අනිත් ඔක්කොම ටික මම ලෑස්ති කර ගන්නවා. දැන් හදන්න ඕන මැලුම් ටික ලෑස්ති කර ගන්න. ඉතින් ඉස්සර නම් මැලුම් කපන ලොකු වෙලාවක් ගියා. මම මේ ගත්ත වණ චොප්පර් එකෙන් මට ලොකු ප්‍රයෝජනයක් වුණා. හරිම ලේසියෙන් මැලු ටික කපා ගන්න පුළුවන් විනාඩියක් වගේ පොඩි කාලයක් යන්නේ. ඉතින් මම මේක ගැන ඔයගලන්ට වීඩියෝ එකකුත් කළා. බලපු නැති අය වුණා බලන්න. ඒ වීඩියෝ එකට දාලා කරන ලින්ක් එක පල්ලෙහෙන් දාන්න. ඒ වගේම තමයි මම මේ වණ චොප්පර් එක ගත්ත තැනත් ඔයගලන්ට පල්ලෙහෙන් සඳහන් කරන්න. ඉතින් මේ බලන්න හරිම ලේසියෙන් මැලු ටික කපා ගත්තා. ඉතින් මම මැල්ලුම් හතා තිනා ලුණු දාන්නේ නැහැ. මොකද අපි හැම කෑමකටම ලුණු දාන නිසා මැල්ලුමටවත් ලුණු දාන්න නැතුව කන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් ලුණු හරිම අඩුවෙන් තමයි පරිභෝජනය කරන්න ඕනේ. දැන් ඔන්න මම මැල්ලුමත් ඉක්මනින් හදාගත්තා. දැන් මගේ ඔන්න කඩල පරිප්පක සහ මීට් බෝල් එකත් හරි. දැන් මම අන්තිමටම කරන්නේ හදන්නේ පත්තික ලිපේ තියාගන්න. දැන් ඔන්න මේ වෙලාවේ මගේ වැඩ ඔක්කොම හරි. පපඩනොත් මම කලින් බෙදලා ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් ඔයගලන්ට පපඩම් බෙදලා ගොඩක් වැඩි ප්‍රමාණයක් බෙදලා ශීතකනේ සාමාන්‍ය කොටසේ සතියක් දෙකක් උනත් තියාගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට පේන්නේ නැති ගොඩක් ලේසියෙන් මම සඳ දවසට අවශ්‍ය කරන කෑම ටික ලෑස්ති කරගත්තා. ඉතින් කාඩි බාල ඔයාටත් මේ විදියට මෙනු ප්ලෑන් එකක් හදාගත්තොත් හරිම ලේසියෙන් වැඩටික් කරගන්න පුළුවන්. ඉතින් කඩෙන් කන්න ඕන කරන්නේ නැහැ. හරිම ලේසියෙන් ගොඩක් රසට කෙදලා හතර කන්න පුළුවන්. ඔන්න ඉතින් අපි දැන් දවල් කෑම ගන්න හදන්නේ. අද දවල් කෑම ගන්න ඉන්නේ මමයි පපයි විතරයි. ඉතින් මම හරිම ලේසියෙන් පොඩි වෙලාවකදී මේ දේ ලෑස්ති කරගත්තේ. ඉතින් ඔන්න ඔයන කම්මැලි කෙනෙකුටත් මේ විදිහට එක දවසින් ඔක්කොම ටික ලෑස්ති කරගෙන හරිම ලේසියෙන් කෑම ටික පිළියෙල කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයගලන්ට මේ වීඩියෝ එකත් වැදගත් වෙන්න ඇති කියලා. ඒ වගේම තමයි ඉස්සරහට ඔයගලන්ට මොන වගේ වීඩියෝස්ද ඕනේ කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දෙන්න. ඉතින් අපි ආයේ මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. සියලු දෙනාටම සුබ දවසක්.